ප්‍රශ්නයක් තියෙන දැන් මෙතන මේ ඇවිල්ලින කට්ටියටම දැන් එකක් තමයි එක දිගට වැඩ කරන් යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එක දවසක් අද හරියට වැඩ කරොත් එහෙම ඊළඟ දවසේ වැඩ කරන්න බෑ. සමහරවිට දැන් අද පාන්දර 2 වගේ වෙනකම් පාඩම් කරොත් එහෙම ඊට පස්සේ දවසේ නිදා ගන්නවා ආයි උදේ 10 වගේ වෙනකම්. අන්න ඒ වගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒව අවම කරගන්නේ කොහොමද? ඊට පස්සේ ටයිම් ටේබල් එක වැඩ කරන්නේ කොහොමද? ටයිම් ටේබල් එක කියලා මම ඔයාලට කවදක්වත් කිසිම වෙලාවක කොලේක නමනම් ලියලා භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒක මයින්ඩ් එකේ හදා ගන්න ඕනේ ටයිම් ටේබල් එක තමයි අද මම කියලා දෙන්න හදන්නේ. හරි. ඊට පස්සේ අනිත් කාරණාව තමයි අපි සාමාන්‍යයෙන් පේපර්ස් කරන්න ගන්න ඕනේ කොයි කාලෙදන්ද? ඒ කාරණා පිළිබඳ. ඊට පස්සේ පේපර්ස් දැන් සමහර අය ප්‍රශ්නයක් තියෙනවා මම පාඩම් කරලා නැහැ ඔක්කොම. සමහර ගැටලුවක් තියෙන්න පුළුවන් සමහර කට්ටියට. මේ ඒක දාලා තිබ්බ ගැටලුවක් ප්‍රශ්නයක් ඔක්කොම පාඩම් කරලා ඉවර නැහැ මන් තාම සිලබස් එකේ තියෙන පාඩම් සමහරේ පාඩම් කරලා නැහැ. මට පාස් පේපර්ස් කරන්න පුළුවන්ද? අන්න ඒ කියන දේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් ඉන්නවා. හරි. ඊට පස්සේ අනිත් ඔක්කොමත් එක්ක බලද්දි ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. පටන් ගමු මුලින්ම. මම ඔයාලට එක ක්‍රමයක් කියන්නම් අපිට එක දිගට වැඩ කරන්න සහ අපේ ඕනි ටාගට් එකට යන්න ඕනි කාරණා. දැන් මේ පාර එරර් කරන සෙට් එකක් ඇති මෙතන. ඒ වගේම ලබන අවුරුද්ද කරන සෙට් එකක් ඇති. ඒ වගේම සෙකන්ඩ් ෂයි කරන්න බලාපොරොත්තු වෙන්න සහ එක්ක සෙකන්ඩ් ෂයි ඩවුන් වෙලා තර්ඩ් ෂයි කරන්න බලන් ඉන්න සෙට් එකකුත් ඇති. මේ හැමෝටම ගැළපෙන විදිහට අපි මුලින්ම පටන් ගන්න කලින් ඔයාලට කරන්න ඕනේ මම ඔයාලට කියලා දෙන්නම් වෝරන් බෆර් කියලා තියරියක් තියෙනවා. වැඩ කරන්න පටන් ගන්න කලින්. ඒක තමයි අපිට කිසිම වෙලාවක තනි අරමුණක් නැත්තම් මේ ළමයි අපිට වැඩ කරන්න බෑ. කිසිම තනි අරමුණක් නැත්තම් වැඩ කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා හිතන්න මේ අපිට දැන් මට අරමුණු කිහිපයක් තියෙනවා කියලා. දැන් මම ඉගෙන ගන්නත් ඕනේ, එක්කෝ ක්‍රිකට් ගහන්නත් ඕනේ, ඊට පස්සේ ඉස්කෝලේ තියෙන ඉවෙන්ට් වලට යන්නත් ඕනේ. මේ හැම එකක්ම පටලගෙන කරන්න අමාරුයි. කරන්න බෑනේ මේ කියන්නේ කරන්න අමාරුයි. හරිද? කරන්න බෑ කියලා මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. කරන්න අමාරුයි. ඒක නිසා මුලින්ම ඔයා කොලයක් අරගෙන දැන් කරන්න ඕනේ දෙයක් නෙමෙයි මම ඔයාට ඉස්සරහට කරන්න ඕනේ දේවල් ටිකක් කියන්නේ. මුලින්ම ඔයා කොලයක් අරගෙන ඔයාට තියෙන අරමුණු 10ක් ලියාගන්න. ඔයාට තියෙන ටාගට් 10ක් ලියාගන්න. මම මේ දේවල් කරන්න ඕනි, මම මේ දේවල් හිතන්න. උදාහරණයක් විදිහට ඔයා එලර් කරන කෙනෙක් නම් පළවෙනි ටාගට් එක වෙන්නේ මොකද්ද ඔයා ලියන එකේ? ඒක ඔයාගේ ඔපිනියන් එක, ඔයාගේ අර ඔයාගේ තියෙන තීරණේ පළවෙනි අරමුණ තමයි වෙන්න ඕනේ ඔයා එලර් වලට ඒ තුනක් ගන්නවා කියන එක. සමහරට hina යන්න පුළුවන් අනේ මට ඒ තුනක් ගන්න බැහැ දැන් මේ මාස 3යි කොහොමද කරන්න කියලා. කරන්න බැරිකමක් නැහැ ළමයි අනිවාර්යෙන් පුළුවන්. කිසිම වෙලාවක කරන්න බැරිකමක් නැහැ කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ඔපිනියන් එකේ තියෙන්න පුළුවන් ඔයා ක්‍රිකට් ගහන කෙනෙක් නම් නැත්නම් ඔයා එනවුසින් කරන කෙනෙක් නම් මොනවා හරි හේතු මත මම කොහොමද මේ තැනට යනවා. මේ පර්ෆෝමන්ස් එක මම පෙන්නනවා. ඔයා ස්කෝලේ නම් ස්කෝලේ කතන්දරේ. සෙකන්ඩ් ෂයින ජොබ් එකක් මොක් හරි කරනවා නම් පාර්ට් ටයිම් ජොබ් එකක් හරි ඔයාගේම කෙලි ව්‍යාපාරයක් කරන් යනවා නම් ඔයාට පුළුවන් ඒක අරමුණක් විදිහට ලියන්න. කොහොම හරි තියෙන්න ඕනේ ප්‍රධාන අරමුණු 10ක් විතරයි. ඒ 10 ලියලා ඒකෙන් ඔයාට වැදගත්ම අරමුණු දෙකක් විතරක් තියලා අනිත් ඔක්කොම කවර්. ඒ අරමුණු 10ෙන් ඔයාට වැදගත්ම සහ මේ මොහොතේ සිදුවිය යුතුම කියන අරමුණු දෙකක් විතරක් තියලා අනිත් අරමුණු ටික ඔක්කොම කපලා දාන්න. අරමුණු දෙක රවුම් කරගන්න. හරිද? ඊට පස්සේ ඒ අරමුණු දෙකෙනුත් මම මේ කියන්නේ මේ කතා කරන්නේ මේ මවුරුද්දේ එළව කරන සෙට් එක. يعني නොවැම්බර් මාසයේ වෙද්දි එළව කරන්න බලාපොරොත්තු වෙන සෙට් එක. එතකොට ඔයාගේ ටාගට් එක තියෙන ඔයාගේ අරමුණු දෙකක් දැන් මම රවුම් කරන්න කිව්වනේ. ඒ අරමුණු දෙකෙන් අයින් කරන්න මේ මොහොතේ මට අත්‍යවශ්‍යම නෝන. දැන් අත්‍යවශ්‍ය අරමුණු දෙකක් තමයි ඔයා රවුම් කරලා තියෙන්නේ. කපලා අයින් කරන්න අත්‍යවශ්‍ය නෝන. මේ මොහොතේ මට අත්‍යවශ්‍ය නෝන. උදාහරණයක් දාතොත් එහෙම මට ඒ ලෙවල් තමයි ළඟ ඉන්නේ. එතකොට මම එනවුස් කරන වැඩේ ගැන ફોકસ කළ වැඩක් නැහැනේ. එහෙම නැත්නම් මම මගේ ජොබ් එක ගැන ફોકસ කළ වැඩක් නැහැනේ. අන්න ඒ විදිහට අනිවාර්යෙන් ඒ අරමුණ කපලා. ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන් ඒ අරමුණක් ඉතුරු වෙනවා. පැහැදිලිද? ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් කිසිම දෙයක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. තව කෙනෙක් ඔයාලට ඉස්සරහයි කියලා ඒ දේවල් ගැන හිතන්න යන්න එපා. අනේ මම මේ අවුරුද්දේ එනවුන්ස් එකට මම ගියේ නැත්තම් මම මේ අවුරුද්දේ ක්‍රිකට් ගහන්න ගියත් මාව ටීම් එකෙන් අයින් කරයි. කිසිම වෙලාවක එහෙම හිතන්න එපා. තේරෙනවද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මාව වන් උදාහරණ ගත්තා. මම ඔලේ කාලේ ක්‍රිකට් ගහුවා. ඔලෙලුත් කරා. ඔලෙල් පාස් වුණා. අවුලක් නැහැ. සාමාන්‍ය රිසල්ට් එකක් තියෙනවා. හැබැයි මට මගේ ටාගට් එකේ මගේ හොඳම බෙස්ට් රිසල්ට් එකට මට ඔලෙල් යන්න බැරුණා. මට තේරුණා මේ වැඩේ මට වැරදුනේ මම මේ ක්‍රිකට් උත් අල්ලගත්ත නිසා කියලා. මම එලෙවල්දී ක්‍රිකට් අතහැරියා. ක්‍රිකට් එලෙවල් අතහැරලි ඉවරලා මම එලෙවල් වලට බැහැලම වැඩ කරා. කොහොම හරි මට දිස්ත්‍රික්කේ 24ට එන්න පුළුවන් වුණා. කළු දිස්ත්‍රික්කේ මම එලෙවල් කරේ 24ට එන්න පුළුවන් වුණා. ඉසෙඩ සාමාන්‍ය 1.9 හැපැත්ත තියාගන්න පුළුවන් වුණා.
හැබැයි මම දැන් විශ්වවිද්‍යාලම ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒක මගේ හොබි එකක්, රස්සාවකුත්ම හොබි එකක්. මම එදා මාව ටීම් එකෙන් අයින් කරයි කියලා මොකක් හරි හිතලා මම එල්ලුත් අනේ මං සෙල්ලම් කරනවා කියලා කරා නම් අරමුණක් දෙකක් විතර තුනක් විතර තියාගත්තා නම් අද සමහරවිට මට මෙහෙම ඔයාලට කතා කරන්න වෙන්නේ නැහැ. මම කැම්පස් එක නැති වෙන්නත් පුළුවන්. තේරුණාද? ඒ නිසා ප්‍රධාන දේ තමයි ඔයාලට අරමුණු දෙකක් තියාගන්න. ඒ අරමුණු දෙකෙන් එකක් කපලයින් කරන්න ප්‍රධාන අරමුණු විතරක් තියාගන්න. එතකොට අනිත් දේ තමයි ලබන අවුරුද්දේ කරන ඒ වගේ සෙට් එකක් ඉන්නවනම් ඒ සෙට් එකේ අරමුණු දෙකක් තියාගන්න. ඒක මාස 6ක් විතර සීමාවක් වෙනවා තිබුම හොඳටම ඇති. එතනින් පස්සේ අර වැඩක් නැති අරමුණත් අයින් කළම දාන්න. ඕක තමයි පළවෙනි දේ. පළවෙනි දේ තමයි ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඔක්කොම කලින් එක අරමුණක් නැතිකම. එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ගැටලු ගැන කිසි දෙයක් හිතන්න එපා. ඔයාලට ලැබෙන විදියට ඔයා පාඩම් කරගෙන යන්න. ඔයාලට හම්බෙන විදියට පන්ති යන සල්ලි නෑ වගේ නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ජංගම දුරකථනයේ තියෙනවා ඔයාලට පුළුවන් YouTube එකෙන් ගිහලා ක්ලාස් එකක් වීඩියෝක් බලන්න. ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. අනිත් එක තමයි අපි දිනන කුකීජා කියලා තියරියක්. ඒ කියන්නේ දැන් අපි දැන් මේ ඔක්කොම බණ ටික කියලා වුණාට පස්සේ හරි ඔන්න අරමුණකුත් තියෙනවා වැඩ කරන්නත් ඕනේ වැඩ ටික කරන් යනවා කරගෙන යනකොට ප්‍රශ්නයක් එනවා මේ දැන් නම් ඇති මහන්සි හරිම අමාරුයි වගේ ගැටියක් එනවා මම මෙච්චර වැඩ කරා මට මේ පොඩ්ඩ විතරේ මට තාම පාඩම් හිටලා තියෙන මෙච්චර ගණන් ටිකක් හදුව කම්බයින් වල මේ හෙනම පොඩි තීරයක් නේ මට මතක තියෙන. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් වාඩ එනවා ඉස්සරහට පටන් ගන්නමනේ පටන් ගන්නම ආරම්භය නිසා සංඝාෂය කරන කෙනෙක් වුණත් ඒ ගැටලුවේ හැම්මෙනවා කොච්චර ගණන් හදුව මතක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඔයාට තියෙනවා පොඩි කුකීජා තීරයක්. ඔයා කොලේක කොළ හතරක් ගන්න. කොළ හතරක් අරගෙන ඔයාට ඔයාගේ ජීවිතේ දැනට ගත්ත හොඳම achievement හතර ලියන්න. ඒක ඔයාගේ ඔලේ ලේනමක් වෙන්න පුළුවන්. ඔලේ ලේටක් ඒ අටක් ඒ හතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඉවෙන්ට් එකකින් දෙන ප්‍රයක් වෙන්න පුළුවන්. achievement හතරක් ලියන්න. ලියලා ඉවරලා ඔයා වැටෙන හැම වෙලාවකම ඒකෙන් එකක් ගන්න. අපි ඒකට කියනවා cookies කියලා. පැන් රස කෑමක් කියලා කියන්නේ. ඒක චීන භාෂාවෙන්. අපි ඔකෙන් ගත්තට පස්සේ අරගෙන බලන්න. අන්නේ මං ඒ නමයක් අරන් තියනවානේ. ඒ අටක් අරන් තියනවා. අන්නේ ඒ වගේ වෙලාවට ඔයාට මොරාල් එකක් එනවා මම මෙච්චර දෙයක් මං ඔලෙල කරා නම් ඇයි මට එලෙල මේ වගේ පිස්සු කෙලින් හිතෙන්නේ? ඇයි මම මේ වැඩ නවත්තන්නේ? ඒක භාවිතා කරන්න ළමයි අපි ගොඩක් වෙලාවට අපිට එපා වෙන අවස්ථාවලදී. දැන් හිතන්නකෝ දැන් මට වැඩ කරලා මට මහන්සි දැන් ඇති කියලා හිතනවා. අතරලා දාන්න හිතන අවස්ථාවද අපිටත් කැම්පස් වැඩ කරන් යද්දි එක්සෑම් ලං වෙද්දි මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ. වැඩ කරන් යද්දි අපෝ දැන් ඇති කියලා හිතනවා. දැන් මේ මෙච්චර පාඩම් කරලා පාන්දර 3යි 4යි හිතනවා. ඒ වෙලාවට මම පාවිච්චි කරන තීරිය තමයි මම ගන්න මගේ achievement එක. මම බලන හැමදෙස්සම මම ඔබ දාපු district rank එක දිහා මම කල්පනා කරනවා මම මෙච්චර දෙයක් කරා නම් මට තජුට්ටක් මහන්සිල වැඩ කරන්න බැරි කමක් නැහැ කියලා. අන්න ඒ තීරිය ඔයාලා ගන්න. ඔයාලා ඒ ලෙවල් කරන්නේ බලන්න ඔල් රිසල්ට් එක දිහා. ඒක අඩුමනට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මම උදාහරණයක් විතර ගත්තේ ඔල් රිසල්ට් එක. ඔයාට මේ වෙන achievement තියෙනවා නම් වෙන ජයග්‍රහණ ලැබපුවා තියෙනවා නම් එයින් හතරක් ලියාගන්න. හතරක් නැත්නම් තුනක් හරි කමක් නැහැ ලියාගන්න. achievement මොකුත් නැත්තම් ජීවිතේ ලැබු හොඳම achievement එක. ඒක පොඩි එකක් වෙන්න පුළුවන්. වාටි හදන්න පුළුවන් අනේ පොඩි achievement එකක්. මගේ පොඩි ජයග්‍රහණයක් මේක. එහෙම හිතන්න එපා. කිසිම වෙලාවක එහෙම හිතන්න එපා. හරිද? එතකොට අනිත් කාරණාව තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වාට මේ ක්‍රියාවට නංවද්දි. ක්‍රියාවට නංවද්දි ඔන්න දැන් අද දැන් ගිහිල්ලා අද මේක ඇහුවා කතාව ඇහුවා වැඩි පටන් ගන්න හදන. ඔන්න අද පටන් ගත්තා. පටන් අරගෙන ඉවරලා දැන් වාට එක දවසක් යද්දි මොකද වෙන්නේ? මේ දවස් දෙකක් විතර ඔක කරනවා එක දිගට. කරන් යද්දි ඔයාලට තේරෙනවා දැන් නම් පොඩක් හම්මැලි වගේ. මෙඩි අතරින්න වගේ ගතියක් එනවා. නිකන් ඒක කරන් යද්දි නිකන් එපා වෙලා වගේ ගතියකුත් එනවා. මහන්සි හරි අමාරු යඟට. හැබැයි මතක තියාගන්න අපිට භෞතික එහෙම නැත්තම් ජීවවිද්‍යාත්මක ගත්තොත් එහෙම ඕනම දෙයක් ඒක හැබිට් එකක් වෙන්න අඩුම දින 21ක් යනවා. ඒ කියන්නේ සති 3ක් යනවා. ඒ නිසා ඔයා පුළුවන් තරම් කට්ට කාලා සති 3ක් ඔය විදියට ඔයාගේ වැඩටි කරන් ගියොත් එහෙම මම ඉස්සරහට කතා කරන කොහොම ටයිම් ටේබල් වැඩ කරන්න කියලා ඒ විදියට කට්ට කාලා වැඩ කරන් ගියොත් එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න කිසි ගේමක් නැතුව ඔයාට ඒක හැබිට් එකක් වෙනවා. ඔයාගේ පුරුද්දක් විදියට දිනපතා කරන්න පටන් ගන්නවා. මුල් කාලේ අනිවාර්යෙන් අමාරු. මුල් සතිය කියන්නේ ඔයාට අමාරුම කාලේ. ඔයාට එපා වෙනම කාලේ. ටයිම් ටේබල් වැඩ කරන්න ගත්තට පස්සේ. හැබැයි මතක තියාගන්න ඔයා මේ දින 21 පැන්න කියලා කියන්නේ ඔයාට කිසිම ගේමක් නැතුව වැඩේ කරන්න පුළුවන්. මේක අපිට ඇඟටම දිරවන්න ඇඟටම යන්න අනිවාර්යෙන් මාස දෙකක් යනවා. දින 60 වගේ කාලයක් යනවා. ඒක ජීවවිද්‍යාත්මක. ඒක කිසිම මේ මම කියන දෙයක් නිසාවත් එහෙම දෙයක් නිසා පිළිගන්න එපා. මේක ජීවවිද්‍යාත්මක දෙයක් තමයි. දින 21ක් ඇතුළත ඔයාට ඒක හැබිට් එකක් බවට පත් වෙනවා. මම රෙකමන්ඩ් කරලා කියන්නේ අනිවාර්යෙන් කරලා බලන්න. අනිත් එක. අනිත් ප්‍රශ්නේ තමයි ඔයාට පාන්දර නැගිටින්න බැරි කෙනෙක් නම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔයාට රෑ වෙනකන් ඉන්න පුළුවන්. දැන් මම ගත්තොත් එහෙම මම කියන චරිතේ මට පාන්දර නැගිටින්න අමාරුයි.
ඒක වෙන්න නැති වැඩ. මට පුළුවන් ඇහැරලා ඇඳියොත්තේම ඊලවස මාන්තර උදි හතර වෙනකන්ුණා තින්න ඊටත් ඇහැඉන්න පුළුව. ඒක මං පාවිච්චි කරනවා. ඔයාටත් ඒ විදිර තෝරගන්න වාට ඉන්න පුළුවන් රෑලි වෙනකන්ද නැත්තං කලින් පොඩ්ඩක් නිදාගෙන පාන්දර නැගටින්නද ම රකමන් කරනවාට පාන්දර නැගටන්න පුළන් පුද්ගලෙක්න අනිවාරෙන් පාන්දර නැගටි. මොකද සාර්ථක ප්‍රතිඵල පාන්දර නැගටලා ගන්න පුළුවන්. අංක එක තමයි වා නැගටින උදේ පාන්දර නැගට මනුස්සෙක්න වා ෆ්‍රෙෂ්පිට නැගටින් වා ෆ්‍රෙෂ්පිට වැඩ කරන මනුස්සේ. එතකොට වාට කලින් දවසේ ප්‍රශ්න වාට මතක හිටින්න දැන් අපි අද දවසේ අද රෑ එළියනකම් වැඩ කරනකොට අද දවසේ වෙච්ච ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ උදේ ඉඳන්ම වෙච්ච ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ගොඩත් එක වැඩ කරද්දී ඔයාට අර පරණ ප්‍රශ්න මතක් වෙනවා. එතකොට වාට හදන ගාන මතකත් නෑ, පාඩම් කරන දේ මතකත් නෑ, අර ප්‍රශ්නේ මතක් වෙනවා. තේරුණාද? අන්න ඒ නිසා ඔයාට උදේ පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් උදේට පාඩම් කරන්න. ඒක මම රෙකමන්ඩ් කරනවා. පැහැදිලිද? හැබැයි දැන් රෑට පාඩම් කරන කට්ටිය හිතන්න එපා. ඒක තමයි මට මේ මතක හිටින්නේ නැත්තේ. පාඩම් කරන්න බැරි ඒ දේවල් හිතන්න එපා. හරිද? ඔයාට කරන්න චූටි වැඩක් තියෙනවා. ඒ තමයි ඔයා රෑට වැඩ කරගෙන යනකොට ඔයාට යම්කිසි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ දවසේ මොනවා හරි ගැටලුවක් වෙන්න පුළුවන්. ඔයා පාඩම් කරන්න කලින් අනිවාර්යෙන් විනාඩි 5ක් භාවනා කරන්න. මේක අපත යන වැඩක් නෙමෙයි. හරිද? මේක සීල සමාදන් වැඩකුත් නෙමෙයි. ඔයා විනාඩි 5ක් ඔයා ගැන හිතන්න, ඔයා ගත්ත ජයග්‍රහණ ගැන හිතන්න, ඔයාට තියෙන ටාගට් එක ගැන හිතන්න. විනාඩි 5යි ඊට වඩා ඕනේ නැහැ. හරිද? පැය දෙකවල් තුනවල් පාඩම් භාවනා කරන්න යන්න බෑ. ඒකට බලට පාඩම් කරන්න වෙන්නේ නැහැ ළමයි. හරිද? ඒ නිසා අනිවාර්යෙන් විනාඩි 5ක් භාවනා කරන්න. ඒක මම highly recommend කරනවා. ඊට පස්සේ අනිත් එක තමයි පාස් පේපර්ස් කරන්න ඕනේ. ඔයාට තියෙන මාස 3යි නම් අනිවාර්යෙන් මම මේක කියන්න ඕනේ දෙයක් නෙමෙයි. පාස් පේපර්ස් කරන්න ගත යුතුමයි. මේක මම මුලින් කතා කරන්නම් මේ මාස 3ේ කර වැඩ කරන්න දින කට්ටියට. ඔයාට ලැබෙනවා සිලබස් එකක්, විෂයන් තුනක සිලබස් එකක් හම්බෙනවා. ඒ සිලබස් එකෙන් ඔයාට සමහර විට මේනකොට සමහර පාඩම් නොකරලා වෙන්න පුළුවන්. ගොඩක් පාඩම් කරලා තියෙන්න පුළුවන්, රිවිෂන් එකේ හරි කවර් කරලා තියෙන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් නිසා පාඩමක් මගහැරලා තියෙනවා නම්, ඒ කියන්නේ ගුරුවරයෙක් කරලා නැතුව හරි ඔයාට යන්න බැරි වෙච්ච මොකක් හරි හේතුවක් නිසා හරි ඔයාට තියෙන්නේ ඒ පාඩමට අදාළ YouTube වීඩියෝ එකක් තියෙනවා නම් අනිවාර්යෙන් බලන්න. පළවෙනි විසඳුම තමයි ඒක. එහෙමත් නැත්නම් ඔයාට තියෙන අනිත් විසඳුම තමයි නෝට් එකක් අරන් ඒක පොඩ්ඩක් self study කරන්න බලන්න. තනියෙන් අධ්‍යයනය කරන්න බලන්න. ඊට පස්සේ එහෙමත් ඔයාට ගැටලුවක් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් යාළුවෙක්ගෙන් අහගන්න. යාළුවෙක්ගෙන් අහගන්න පුළුවන්. හරිද? ඕක තමයි තියෙන ඔප්ෂන් 3. ඊට පස්සේ අනිත් දේ තමයි ඔයා හිතන්න ඔයා වැඩ කරන් යනකොට ඔයාට මේ පේපර්ස් කරන්න ගත්තට පස්සේ සමහර කොටස් වලට බැරි වෙන්න පුළුවන්. මේ කොටස මට අමතකයි. හරිද? මම ටයිම් ටේබල් එකක් දෙනවාට වැඩ කරන්න ඕනේ විදිය ඒ විදිහට ඔයා හදාගත්ත මේ මාස තුන හොඳටම ඇති. හරිද? ඒ විදිහට වැඩ කරත් මට මේ මාස තුන හොඳටම ඇති. මම ඒ ටයිම් ටේබල් එක මුලින් එහෙනම් කියලා ඉන්නම්. හරිද? ඔයා පේපර්ස් අනිවාර්යෙන් කරන්න ගන්න මේ මාස තුනේ වැඩ කරන එක්කෙනෙක් නම්. පැහැදිලිද? ඔයාට පාඩම් අගරිච්ච තියනවා නම් අනිවාර්යෙන් මම අර කියපු ඔප්ෂන් තුනට ගිහිල්ලා අනිවාර්යෙන් ඒක ස්ටඩි කරගන්න. පැහැදිලිද? ඊට පස්සේ ටයිම් ටේබල් එක හැදෙන්නේ මෙහෙමයි. ඔයා ගන්න කොලයක් ගන්න, ෂීට් එකක් ගන්න. ඒ කොලේ අරගෙන ඔයාට ඔයා ඒකේ දවස් 7 බෙදන්න. දවස් 7 බෙදලා ඉවරලා ඔයා ඒකේ මම කියන්නේ මේ පාන්දර නැගිටින වෙලාව ලියන්න පාන්දර මේකට. ඊට පස්සේ අවදි වීම, ඊට පස්සේ කෑම ගැනීම, උදේහර ඒව කිසි දෙයක් ලියන්නේ නැහැ මේකෙදි. ඒවට වෙලාව නාස්ති කරන්න එපා. මේ දින කාලෙත් එක ටයිම් ටේබල් අහන පැයක් විතර ගත්තොත් එහෙම ඔයාලට ඉරාලේසි ඒක අදන්නේ නැතු වෙන්නේ. හරිද? ඒ නිසා පළවෙනි දේ තමයි ළමයි ඔයාලට තියෙන්නේ ටයිම් ටේබල් එකේ උඩින්ම එක තැනක එක පොයින්ට් එකක් මාක් කරන්න ඔයා නැගිටින වෙලාව. අවදි වීම කියලා මුකුත් දාන්න නැගිටින වෙලාව. ඔයා හිතන්නවා පාන්දර එක වෙනකන් නිදාගන්න කෙනෙක් කියලා හිතන්නව. ඔයා පාන්දර එක වෙනකන් නිදාගන්න. එතකොට සෝරි පාන්දර එක වෙනකන් වැඩ කරමු. පාන්දර එක වෙනකන් වැඩ කරලා ඉවරලා ඔයා නැගිටිනවා ආයේ උදේ 6ට විතර. හරිද? ඔයා 6ට විතර නැගිටිද්දී එතන දාන්න මාර්ක් කරන්න 6am ඒ ඇති. ඊට පස්සේ ඔයායි 6am නැගිටලා ඔයා එක ක්ලාස් යනවා වෙන්න පුළුවන්, ඔයා ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හෝ වේවා ඔයා එතන ඉඳන් ඔයාට වැඩක් කරන්න බැරි. එහෙම නැත්නම් පාසල් වෙලාව තියෙනවනේ. ඒ පාසල් වෙලාව මාක් කරන්න. පාසල් වෙලාව, ක්ලාස් වෙලාව, ඊට අමතරව ඔයාට ගමන්ට යන වෙලාව. දැන් ඔයාට ක්ලාස් එකට යන්න, ස්කූල්ට යන්න පැය භාගයක් යනවා නම් ඒ පැය භාගය ඇතුළුව ඔයා උදේ වැඩ කරන ටික තියෙනවනේ. ඒ වැඩ කරන ටිකත් අදාළව ඔයා ගෙදර එන ටයිම් එක වෙනකන් ඒ ටික
කොටුවක් කොටුවක් ගහලා ඒටික කවර් කරන්න ගැන කවු ලක් මේ පැන් පෙන්න්නේකින් ඒටික කපල කපල දාන්න හරිද ඊට පස්සේ ඒ අතරවා ක්ලාසක ඉන්න වෙලාවක්කට ස්කොලින්න වෙලාවක් තිනව කළුකරපු ප්‍රදේශයේ වාට ස්කොලින්න හරි ක්ලාසක ඉන්න හරි වෙලාවක් තියෙනවනේ ඒ වෙලාවට ඔයා ඒක රතු පෑනින් මාක් කරන්න දැන් කළු පෑනින් මාක් කරපුට එක උඩින් රතු පෑනින් මාක් කරන්න හරිද එතකොට දැන් ඔයා ක්ලාසක ඉන්න වෙලාවක් තියෙනවා ගෙදර හවස හයට වෙනවා වෙන්න පුළුවන් හවස පහට වෙනවා වෙන්න පුළුවන් ඒ කොහොමරි ඔයා ඇවිල්ලි ඉවරලා ඊට පස්සෙ ඔයාට ෆ්‍රී ටයිම් එකක් හම්බෙනවනේ ගෙදරින් ෆ්‍රී ටයිම් එකක් හම්බෙනවා ඔයා ඒ ෆ්‍රී ටයිම් එකට ඔයා මොකද්ද කරන්නේ ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව ආපහු හයිලයිට් කරන්න පැහැදිලිද ඔහොම කරද්දී ඔයාට පේනව නිකම්ම කිසිම මේ ටයිම් ටේබල් එකේ අපි ලියන්නේ කරන්නේ නැහැ කිසි දෙයක් මේ වෙලාවට මේ පාඩම කරනවා ඒව කිසි දෙයක්ම ලියන්නේ නැහැ පැහැදිලිද ඔයාට ඊට පස්සේ ලැබෙනවා ඔයා වැඩ කරන්න ඕනේ ටයිම් සෙට් එක හරිද සාමාන්‍ය දවසට වට හම්බෙන්න පුළුවන් පැය 7ක වගේ කාලයක් පැය 13ක වගේ කාලයක් වැඩ කරනවා කියලා එන්න පුළුවන් ඉස්කෝලේ වෙලාවත් එක්ක පැය 13ක් පැය 15ක් විතර ටයිම් එකක් එන්න පුළුවන් ඒකෙන් අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා පැය 7ක්වත් පාඩම් කළ යුතුයි ගණන් සෑදීමට වැඩ පාඩම් කිරීමට පැය 7ක්වත් භාවිතා කළ යුතුයි හරිද මේක අනිවාර්යෙන් මේ මාස තුනේ කට්ටිය අනිවාර්ය කාරණාවක් ඒක ඇවරේජ් එකක් සමහර දවස් වලට ඔයාලට පැය 9ක් 10ක් වැඩ කරන්න පුළුවන් වෙන්න පුළුවන් තනියෙන් අනිත් දවස් වලට ඒක පැය 4ට 3ට අඩු වෙන්න පුළුවන් වගේ තියෙන ටයිම් එකත් එක්ක මම කියන්නේ ඇවරේජ් එකක් විදිහට පැය 7ක් වැඩ කරන්න ඕනේ පැහැදිලිද එතකොට දවස් වාර බෙදා ගන්න ඕනේ අනිවාර්යෙන් දවස් 7ේ පැය 7ක් වැඩ කරනවා ඇවරේජ් එකක් විදිහට එතකොට දවස් 7 අවසානයේදී ඔයාලට සෑහෙන වෙලාවක් හම්බෙනවා හරිද වැඩ කරන ටයිම් එක සෑහෙන වෙලාවක් හම්බෙනවා හරි ඊට පස්සේ ඔයාලට කරන්න ඕනේ දේ තමයි ඔයා මේ පැය 7 බෙදන්න ඕනේ රිවිෂන් එක රිවිෂන් තියෙනවා නම් ඔයාලා බලන්න ඒ රිවිෂන් වල තියෙටික බලන්න පැය එකමාරක් හරිද ඔයාලා අපි හිතනවා පළවෙනි පාඩම ගන්නවා කියලා පළවෙනි පාඩම අරගෙන ඒ පාඩම අදාළ රිවිෂන් එකක් තියෙනවානේ හරිද ඒ පාඩම අදාළ රිවිෂන් එකක් තියෙනවා ඒ රිවිෂන් එක අනිවාර්යෙන් පැය එකමාරක් ස්ටඩි කරන්න ඊට පස්සේ ඔයාට හම්බ වෙනවා කලින් මාසේ දැන් මේ ටිකේ වැඩ කරන් යන කට්ටියට සෙකන්ඩ් ෂයි වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ අවුරුද්දේ නොවැම්බර් වල එක්සෑම් දින කෙනෙක් වෙන්න පුළුවන් ඔයා තව පැය දෙකක් ගන්න කලින් මාසේ කරපු වැඩ ටික බලන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා අනිවාර්යෙන් දවසකට එක විෂයක් තියාගන්න. විෂයන් දෙක තුනක් කරන්න යන්න එපා එකපාර. එතකොට ඔලුව ටිකක් මන්ඤං වෙන්න පුළුවන්. හරිද? අපේ භාෂාවෙන් කිව්වොත්. ඒ නිසා ඔයා ෆිසික්ස් නම් බලන්නේ, ටෙක් කරන කෙනෙක් නම් SFT නම් බලන්නේ, ආර්ට් කරන කෙනෙක් නම් ලොජික් නම් බලන්නේ, කොමර්ස් කරන කෙනෙක් නම් ඇකවුන්ට් නම් බලන්නේ එක දවසකට එක සබ්ජෙක්ට් එකක් තියාගන්න අනිවාර්යෙන්. හරිද? ඒ විදිහට ඔයාට කරන්න තියෙන්නේ පළවෙනි දවසට පළවෙනි පැය කමාර රිවිෂන් එක බලන්න. රිවිෂන් කරපු මොන හරි පාඩම. ඊට පස්සේ පැය දෙකක් ගන්න කලින් මාසේ කරපුවා බලන්න. කලින් මාසේ ඔයාට වෙන පාඩමක් කියලා නම් ඒ ටික බලන්න. ඊට පස්සේ අන්තිම ඉතුරු වෙන පැය කිහිපය. හරිද? එතකොට ඔයාට පැය ඉතුරු වෙනවා පැය 3මාරක් කියාට පස්සේ තව පැය 4මාරක් ඉතුරු වෙනවා. හරිද? සෝරි පැය 3මාරක් ඉතුරු. ඔය පැය 3මාර ඔයාට බැරි පාඩමක් අල්ල ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාට වා දෙවෙනි පාඩම අද බලනවා හරිද රිවිෂන් එක තියෙන්නේ දෙවෙනි පාඩමේ රිවිෂන් එක අද කරේ පන්තිය දෙවෙනි පාඩම ඒ පාඩම බලනවා පැය කමාරක් අද කරපු ටික හො වෙන්න පුළුවන් ඔයාගේ රිවිෂන් එකේ තියෙන නෝට් ටික වෙන්න පුළුවන් පැය කමාරක් බලුවා ඊට පස්සේ ගන්න පැය දෙකේදී ඔයා බලනවා පළවෙනි පාඩම ඒ කියන්නේ කලින් මාසේ කරපු පාඩම කලින් මාසේ කරපු පාඩම පැය දෙකක් බලුවා ඊට පස්සේ අරගන්නවා ඊළඟ පැය තුනමාර ඔයාට අමාරුයි හැමදාම ගාන වර්ධින පාඩම ගන්න තේරුණාද ඒ පාඩම අරගෙන ඔයා ඒ ටික බලන්න. ටයිම් ටේබල් එක ඔය විදිහට දවස් 4ක්ම යන්න. දවස් 2ක් තනි විෂයකට ගන්න දුන්නා ඊට පස්සේ දවස් 6ක් වඩ වෙන් කරන්න පුළුවන් මේ විෂයන් තුනට. දවස් 2 ගානේ විෂයන් තනි විෂයකට දවස් 2 ගානේ දවස් 6ක්. අවසාන දවස් අතියේ මොකද කරන්නේ? අනිව අවසාන දවස ඉරිද දවස නම් ඔයාට වැඩි වෙලා ගන්න පුළුවන් දවස නම් ඒ දවස සම්පූර්ණම පේපර්ස් කරන දවස. පැහැදිලිද? ඔබ තමයි ඔයාට දෙන්න තියෙන මගේ ප්ලෑන් එක. තව පොඩි දෙයක් තියෙනවා කියන්න අවසාන වශයෙන් ඔයාට පුළුවන් මෙහෙම කරන්න ඔයා පාඩමක් බලන්න මේක තමයි තියෙන හොඳම ක්‍රමය මේ ටයිම් ටේබල් එක ඇතුලේ මේ වැඩේ කරන්න හරිද හොඳම ප්ලෑන් එක තමයි ඔයා ඔයාට පුළුවන් මේ සාමාන්‍යයෙන් එක පාඩමක් බැලුවට පස්සේ පාඩම පොඩසක් වෙන්න පුළුවන් ඔයාට වයිට් බෝඩ් එකක් එහෙම ගෙදර තියෙනවා නම් මේක වඩාත් පහසුයි වයිට් බෝඩ් එකක් නැහැ කියලා ගැටලුවක් නැහැ ඔයාට පුළුවන් ඔයා ගාව ළමෙක් ඉන්නවා කියලා හිතාගෙන ඒක අනිවාර්යෙන් යාට උගන්නන්න.
හරිද දැන් හිතන්න අපිගත්තොත් එහෙම පයිතගරස් ප්‍රමේය සරල උදාහරණයක් පයිතගරස් ප්‍රමේය ඔයක දැන් පාඩම් කරනවා පාඩම් කරනවා ඒක ගණන් චුට්ටක් හදනවා හදලා ඉවරනට පස්සේ ඔයා මොකද කරන්නේ තෝ තව විනාඩි 15ක් විතර 20ක් විතර අරගෙන ඒක තව කෙනෙක්ට කියලා දෙන්න තව කෙනෙක්ට කියලා කියන්නේ ඔයාට ළමේ කවුරු ඉන්නව කියලා හිතාන ගෙදර මේ වෙලාවෙම කියලා දෙන්න දැන් එතනදී ඔයාට යම් කිසි තැනක් හිර වෙන්න පුළුවන් නේ හිර වුණාට පස්සේ ඔයා මොකද කරන්නේ ආයෙ පාරක් ඒ හිර වුණ තැන බලන්න හිරවුණ තැන බලලා ඒක ආයි වඩ හොඳටම පුළුවන් වුණාට පස්සේ අරලා මැඩු ගන්නන්. ඔයා මාර කොන්ෆිඩන්ස් පිටු ගන්නන්. වර්ධි අනම්මනම් කතා එතකොට මුකුත් නැහනේ. ඔයාට මේ පිටතනකත් මෙනු ගන්නන් කවුරුත් ඇත්තෙත් නැහැ. ඔයා යාට උගන්න විදියටම උගන්නන්. ඊට පස්සේ ඔයාට කරන් දෙන්නේ දැන් ඔයා ඉගෙනුවට පස්සේ ඔයාට පුළුවන් එතනින් ඒ කතාව විවර කරලා ඔයා සාමාන්‍ය නින්දට යනවානේ. එහෙම නැත්නම් ඔයා ඒ වැඩේ කරලා ෆ්‍රී ටයිම් මැප් පොඩියක් ගන්නවානේ විනාඩි 10ක විතර. අර උගන්නපු ටික ඔයා රිමයින් කරගන්න. ආයි මතක් කරගන්න. ඒ වගේම තමයි ඒ අතරතුරේදී ඔයා පාඩම් කරපු ටික ඔයා උගන්වපු එක අනිවාර්යෙන්ම ඔයා වීඩියෝ කරන්න. හරිද? අනිවාර්යෙන්ම ඔයා වීඩියෝ කරන්න. ඒ කියන්නේ එක්ක වොයිස් රෙකෝඩ් එකක් දාන්න නැත්නම් වීඩියෝ කරන්න. පස්සෝ නිදා ගන්න යනකොට ওই වොයිස් රෙකෝඩ් එක හරි වීඩියෝ එක හරි බලන්න. වොයිස් රෙකෝඩ් එක හැම්ප්‍රි ගහගෙන අහන්න වීඩියෝ එක බලන්න. මේක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක ඔයාට සම්පූර්ණ 100%ක් මතක තබා ගන්න ලේසි ක්‍රමේ. එක තමයි ඔයා පාඩම් කරා ඊට පස්සේ ඒක ඔයා මවාගත්ත කෙනෙක් ඉගෙනනවා වයිට් බෝඩ් එකක් තියනවා වඩාත් හොඳයි. ඒ උගන්නන ගමන් ඔයා එක වීඩියෝ කරා එහෙම නැත්නම් රෙකෝඩ් කරගත්තා. එහෙම රෙකෝඩ් කරලා ඉවරලා ඔයාට පුළුවන් ඒ රෙකෝඩ් එක නිදා ගන්න ගමන් අහන්න. මේක හැම පාඩමකට කරන්න පුළුවන්. මේක තමයි සරලම දේ. ඉතාම පහසුයි මේක සාමාන්‍ය මම කියන්නේ බිගින කෙනෙක්. ඒ කියන්නේ ඒ වලට අලුතෙන්ම ආපු සෙට් එකක් ඉන්නවනේ. මේ සෙට් එක නම් පට්ටම වැදගත්තේ ඔයාලා තියෙන ටයිම් එකත් එක්ක. හරිද? සමහර වෙලට මේ ක්‍රියාවලිය මේ අවුරුද්දේ මාස දෙක තුනේ තියෙන කට්ටියට හරි සෙකන්ඩ් ට්‍රයි කරලා තර්ඩ් ට්‍රයි කරන්න ඉන්න කට්ටියට හරි චුට්ටක් වළංගු නැති වෙන්න පුළුවන්. හරිද? ඔයාලා දැන් ටයිම් එකත් එක රිවිෂන් කරලා සමහර කට්ටිය ඉන්න ජොබ් එකක් කරන ගමන් කරන මම කියන්නේ චුට්ටක් ජොබ් එක කරන්න ඔයාට අවශ්‍යම නම් ඒ දේ කරන්න. හැබැයි මූලික අරමුණ අනිවාර්යයෙන් වෙනස් කරගන්න නැතුව ඒ ලෙවල්ට දෙන්න. ඔයාලගේ සම්පූර්ණ මාස 100%ක් මාසෙ මේ මාස තුනේ ඒ ලෙවල් සබ්ජෙක්ට් එකට දෙන්න කියලා තමයි මට නම් කියන්න ඔයාලා රෙකමන්ඩ් කරන්න තියෙන්නේ. මම හිතන්නේ ලකුණු අය අපේ මේ නංගි කෙනෙක් ඉන්න අපිත් එක්ක මේ ලයින් මෙඩිසින් එකට සිලෙක්ට් වෙච්ච අපිත් එක්ක වැඩ කරලා සිලෙක්ට් වෙච්ච මම කැමති එයාට අවස්ථාව පොඩ්ඩක් දෙන්න කතා කරන්න අපේ ඉන්න පිරිසට. ඔවයි මම සුබන්දි කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ දැන් ෆස්ට් ඉයර් ඉන්නේ. ඉතින් දැන් ඔයාලට මට මේ ෆිසික්ස් ගැන ගොඩක් අය අහලා තිබ්බා. බයෝ ගැන මම ඒත් කලින් මම ඔයාලට නිකන් පොදුවේ කියන්නම්. දැන් නංගි මල්ලි දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු අපි යමුකු 50ක් 60ක් සාමාන්‍යයෙන් අවුරුදු 80ක් 70ක් විතර යනකම් ජීවත් වෙනවානේ. එහෙම බැලුවොත් දැන් ඔයාලා මේ වෙද්දි අවුරුදු කීයක් ජීවත් වෙලාද? මේ වෙද්දි ඔයාලා අවුරුදු තාම 20ක්වත් ජීවත් වෙලා නැහැ නේද? ඒතර එහෙම බැලුවොත් තව අවුරුදු 50ක් විතර ඔයාලා ජීවත් වෙන්න තියෙනවා. එතකොට ඒ අවුරුදු 50ෙම ඔයා ජීවත් වෙන විදිහ තීරණය කරන්නේ ගොඩක් වෙලාවට ඒ ලෙවල්. ලංකාවේ විදිහට නම් ඒ ලෙවල් වලින් තමයි ඉතුරු ජීවිත කාලෙම ඔයා ඩොක්ටර් කෙනෙක්ද එහෙම නැත්නම් ඉතුරු ජීවිත කාලෙම මොකද වෙන්නේ කියලා ගොඩක් වෙලාවට තීරණය කරන්නේ ප්‍රධානම සාධකයක් තමයි ඒ ලෙවල් කියන්නේ. يعني මේක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපිට අර ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන් ඒ ජීවත් වෙන විදිහ වෙනස් කරගන්න පුළුවන් විදිය තමයි ඒ ලෙවල් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා දැන් ඒක තමයි ඔයාලා ලියන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒකට ඔයාලට හැබැයි කැප කරන්න තියෙන්නේ අවුරුදු දැන් ඒ ලෙවල් තියෙන්නේ අවුරුදු දෙකමාරයි. ඔයාලට වැඩ කරන්න තියෙන්නේ ඒ අවුරුදු දෙකමාරයි තමයි. ඒ අවුරුදු දෙකමාරේ ඔයා කරපු දේවල් වල ප්‍රතිඵලෙ ඒක දැක්ක සයි තර්ඩ් සයි නා අවුරුදු තුනමාරක් ඕන හතරක් වේ. ඒතර ඒ කාලේ ඔයා කරන වැඩ වලින් තමයි ඉතුරු අවුරුදු 50ම නැත්තම් සමහර ඊටත් වඩා තීරණේ වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ගොඩක් වැදගත්. ඒක නිසා අනිවාර්යෙන් මේ කොහොමාරි ගේමක් ගහලා මේ ගොඩ දාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනික මේ අවුරුදු 4 5 يعني මේ අවුරුදු 2 හොඳට කරගත්තට පස්සේ චිල් يعني ඔයාලට නිදහසේ ඉන්න පුළුවන්. දැන් ගොඩක් වෙලා දැන් මෙඩිසින් කිව්වම ඔයාලා දන්නවා දැන් ගොඩක් වැඩ තියෙනවානේ. දැන් ගොඩක් වැඩ තිබ්බත් මමත් ගිය මේ දවස් ටිකේම හැමතැනම ඇවිද්දා. ගාල්ලි ගියා, පාදුකේ ගියා, හැම තැන් තැන්වල ඇවිද්දා. ඊට පස්සේ භක්ති ගීත තියෙනවා, තව අපේ කැම්පස් එකේ ඉවෙන්ට්ස් තියෙනවා. ඒවත් එක තමයි අපි එතනින් යන්න වැඩ කරන්නේ. ඒතොර ඒක නිසා මේ කාලෙදී ඔයාලා දැන් ෆෝන් එකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒවා අඩු කරලා ඊට පස්සේ වෙන වැඩවලට මේව කරනවා නම් පාඩම් කරන්න හිතෙන්නේ නැත්තම් අන්නේ
පාඩන් කතිර ඉන්දයනවනං ඔය වගේ තින හැම ප්‍රශ්නයක්ම මේ වෙද්දි යන මෙතනින් අතඇල්ල දාලා මේ ටික කාල් දැන් ෆස්ෂයිල්ලමට්ටඉලමේටන දැන් තව මාස තුන් හමාරක් කතරක දික්ෂමක තියෙනවා එම නැතත් දැන් මෙයා මේ පාර ලියන් මේ පාර ලියන් ළමේට කොහොමත් ඒ වගේ කාල එතන ඉතුරලා තියෙන ඒක නිසා ඒ කාලෙදී කොහොමාරි කරලා උපරිමයෙන් ගේමක් ගන්න කියලා තමයි පොදුවේ කියන්න තියෙන්නේ ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාලා තියන්න ෆිසික්ස් ගැන ගොඩක් අය අහලා තිබ්බ හින්දා මම ඒ ගැන පොඩ්ඩක් කියන්න ෆිසික්ස් වල දැන් ඔයාලට කියන්න තියෙන්නේ දැන් යාන්ත්‍ර විද්‍යාව දැන් ගොඩක් වෙලාවට ළමයෙක් දැන් යාන්ත්‍ර විද්‍යාව තියරි ටික දැන් ටික ටික හරි මේ ටික ටික හරි ඔයාලට කෙරෙලා නැත්තේ එතකොට යාන්ත්‍ර විද්‍යාව හරියට කරොත් ඔයාලට ලකුණු 20ක් ගන්න පුළුවන් ෆිසික්ස් පේපර් එකේ හරිද ඒ කියන්නේ දැන් ඒ ගැන ටිකක් ප්‍රශ්න අහලා තියෙන හින්දා මම මේ කියන්නේ අනිත් නංගිල මල්ලිල පොඩ්ඩක් පොඩ්ඩකට අහගෙන ඉන්න මම ඊට පස්සේ මේක මෙහෙම කරනවා එතකොට දැන් යාන්ත්‍ර විද්‍යාවෙන් ලකුණු 20ක් සෙට් වෙනවා එහෙම වෙන්නේ දැන් MCQ 7-8ක් එනවා එතන කෙලින්ම ලකුණු 7-8ක් එනවා ඊට පස්සේ ස්ට්‍රක්චර් ඩෙසේ එකෙන් ලකුණු 5ක් එනවා එතකොට ඒ 7-8යි ඒ අපි හිතමු MCQ 8යි ස්ට්‍රක්චර් ඩෙසේ එකට ලකුණු 5ක් එනවා එතකොට එතන ලකුණු 12ක් තියෙනවා ඊට පස්සේ කොහොමත් අනිවාර්යෙන් ඔයාලා දන්නවා මොකක්ද වෙන්නේ අනිවාර්යෙන් S එකකුත් එනවනේ එතකොට S එකනොත් ලකුණු 7.5ක් එකතු වෙනවා මුළු පේපර් එකට එතකොට මේ වෙලේ හැම පාඩම බලන්න යන්න එපා ඔයාලට පාඩම් මිස් වෙලා නම් යාන්ත්‍ර විද්‍යාව තියරිටික් කරලා නම් ඒක බලා ගන්න ගොඩක් වෙලාවට ඊට පස්සේ ආලෝකයේ දෝලන හා තරංගවලුත් ඒ වගේම ලකුණු 20කට ආසන ගන්න සෙට් වෙනවා ඔයාලා තියරි කරලා නම් ඒක බලා ගන්න ආලෝකයේ වලට මේ පාර ටිකක් වැඩි බරක් දෙන්න කියලා මම දැක්ක කියනවා කටික පොඩ්ඩක් බලලා එනට හැම එකම බලන් යන්න එතකොට ඔයාලා තියරි කරලා තියෙන පාඩම් ටික උපරිමයෙන් බලාගෙන යන්න ඒ වගේ මේ පොඩි කාලෙන් ඔයාලට ලකුණු ගොඩක් ගන්න පුළුවන් දැන් පදාර්ථය හා විකිරණ කියන්නේ අන්තිම පාඩම ඒක ගොඩක් වෙලාවට තියරි පාඩම ඒ කියන්නේ ගණන් හදන්නවත් එහෙම ලොකුවට තියෙන පාඩමක් නෙමෙයි අර තියරි ටික දන්නවා නම් සමීකරණ කීපයක් තියෙන පාඩමක් තමයි පදාර්ථය හා විකිරණ කරන්නේ එතකොට ඒක ඕනම කෙනෙක්ට ගොඩදා ගන්න පුළුවන් පොඩි කාලෙකින් يعني සතියක් වගේ අතුරත ඒක ගොඩදා ගන්න පුළුවන් හැබැයි හරියට කරොත් එතකොට ඒකින්ද ඒකට එතකොට ඒකින්ද ඒකේ පාස් පේපර්ස් අවුරුදු 5ක විතර කරන්න අසර අවුරුදු 10ක විතර කරන්න අනිවාර්යෙන් දැන් අනිවාර්යෙන් අවුරුදු 10ක 15කවත් පාස් පේපර්ස් කරන්න ඕනේ මේ එක්සෑම් එකට යන්න කලින් දැන් ෆිසික්ස් වල සෙට් වෙන්න නම් එතකොට දැන් පදාර්ථය හා විකිරණ වල essay එකට වල සෙට් වෙනවනම් අනිවාර්යෙන් ඒකේ අවුරුදු 10ක විතර essay ටික අරගෙන මේ අවුරුදු ඒ කියන්නේ එක දවසක එක වරුවකින් වගේ කරලා ඉවර කරන්න බලන්න තියරි ටික බලාගත්තට පස්සේ එතකොට ඔයාලට ඒකෙන් උපරිම ලකුණක් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔය වගේම තවත් මේකක් තමයි දැන් ඔයාලා යාන්ත්‍ර විද්‍යාව කරලා තියෙනවා නම් ඔයාලට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට ලොකු වෙලාවක් යන්නේ නැහැ. මම කියන්නේ හොඳටම කරලා නෙමෙයි සාමාන්‍යයෙන් තියරි දන්න ළමයෙක්ට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගොඩ දාන්න ලොකු අමාරුවක් නැහැ. මොකද ඒකෙත් සමීකරණ ලොකු ගාණක් නැහැ. පාස් පේපර්ස් ටික විතරක් කරත් ඒ කියන්නේ essay ටික ගැන මම මේ කතා කරන්නේ essay ටික විතරක් කරත් ඔයාලට අවුරුදු 10ක ඒ ප්‍රශ්නේ ගොඩදා ගන්න ගොඩක් වෙලාවට පුළුවන් වෙනවා හරිද එතකොට ඒකේ තියරි ටික බලලා ඒක ගොඩදාන්න පුළුවන් මම දැන් මේ කියපු පදාර්ථ විකිරණයි පදාර්ථ යාන්ත්‍රික ගුණ ගැන පාඩම් දෙකම පොඩි පාඩම් නමුත් සම්පූර්ණ essay එකක් වෙනවා කියන්නේ සම්පූර්ණ ලකුණු 7.5ක් එතන තියෙනවා පේපර් එකේ එතකොට ඒකෙන් උපරිම ලකුණක් ගන්න පුළුවන් ඊට පස්සේ තව ගත්තොත් පොඩි කාලෙකින් අපිට ගොඩදා ගන්න පුළුවන් ගත්තොත් ගුරුත්ව අර ශේෂ්ත්‍ර පාඩම් ටිකත් ගොඩදුරට එක වගේ ඒ වගේත් එහෙම බලන්න පුළුවන් කොහොම හරි කියන්න තියෙන ඔයාලා මේ වෙද්දි කරලා තියෙනවා ඇති යම් වැඩ ප්‍රමාණයක් අන්න ඒකේ ඒක තව ටිකක් පොලිෂ් කරගන්න බලන්න අලුතෙන්ම දේවල් හොයනවට වඩා ඒක ගොඩක් වෙලාවට වැදගත් ඒ කියන්නේ තව අක්කලා කියලා කියන්නේ අපි කියන්නේ අපේ යාළු එහෙමත් කියන්නේ අපි උනත් තේරිච්ච දෙයක් තමයි يعني අන්තිම කාලෙදී අලුතෙන් දේවල් හොයනට වඩා දන්න දේ ටිකක් පොලිෂ් කරගත්තොත් ලකුණු ගන්න පුළුවන් මොකද පේපරේට يعني පේපරේට ලකුණු ගද්දි හැමදේම දැනන් ඉන්න ඕනේ නැහැ පේපරේ එන විදිහ ගැන පොඩ්ඩක් බලුවොත් ඊට ස්ට්‍රක්චර් දැන් ඒ වගේම දැන් ස්ට්‍රක්චර් ඩෙසේ ගැන කිව්වොත් ස්ට්‍රක්චර් ඩෙසේ එසේ
වලින් ලකුණු 20ක් හම්බෙනවානේ පේපර් එකට. එතකොට ඒ ලකුණු 20 ගැන අපි කතා කරොත් ඔව් ඒ ලකුණු 20 ගැන කතා කරොත් ඒ 20ට අතින් අරන් යන්න පුළුවන් ලකුණු 20ක්. ඉගෙන ඒක සාමාන්‍ය දෙන්නේ ඕනම ෆිසික්ස් කරන ළමයෙක්ට, ඉගෙන ඕනම ළමයෙක්ට ලියන්න පුළුවන් වෙන තමයි ඒ ලකුණු 20 දීලා තියෙන්නේ. එතකොට ඒ ලකුණු 20 අනිවාර්යෙන් ගන්න පුළුවන් මේ ටික කරෝදී. එතකොට දැන් ඔයාලා දන්නවා දෙවැනි ස්ට්‍රක්චර් එකේ ඉන්නේ සාමාන්‍යයෙන් ආලෝකයේ දෝලන හතරංග වලින්. එතකොට මීට අවුරුදු 20ක ඉස්සරහට තියෙන ඔක්කොම පාස් පේපර්ස් ටික තියෙන ස්ට්‍රක්චර් ඩෙස් එක කරෝදී. කරෝදී ඔයාලට අනිවාර්යෙන් ඊළඟට ඉන්න ස්ට්‍රක්චර් ඩෙස් එකට ඒ උපරිම ලකුණු ගන්න පුළුවන්. මොකද ස්ට්‍රක්චර් ඩෙස් වල අර අලුතෙන් අහන්නේ නැහැ. අර එකම ප්‍රැක්ටිකල්ස් ටික තියෙන්නේ. අලුතෙන් ලකුවට අහන්නේ නැහැනේ හාර අවසවස. කියන්නේ හැමදාම ප්‍රැක්ටිකල් එකක් කරන විදිය ගත්තොත් ගොඩක් දුරට එකයි. ඒකේ අන්තිම ටික තමයි ටිකක් හිතලා ලියන්න වගේ දෙයකට තියෙන්නේ. එහෙම නැත්තම් මේ ඕනම කෙනෙක්ට ලියන්න, කියන්නේ ඕනම වැඩ කරපු කෙනෙක්ට ලියන්න පුළුවන් විදිය තමයි තියෙන්නේ. එතකොට දැන් මේව ඔක්කොම කරලා මේ ලකුණු 20න් 15ක් 16කට සෙට් වෙලා නැති කෙනෙක් ඉන්නව නම් මම කියන්නේ මේ කාලෙදී ආයි පාරක් ඒක කරන්න. අනිවාර්යෙන් ස්ට්‍රක්චර් ඩිසයින් ටික දවසක් හරි දවස් දෙකක් හරි අරගෙන සම්පූර්ණයෙන් කරලා මේ අර අය කිව්වා වගේ එක දවසක මේ එක විශයක් කරන්න එක තමයි මටත් සෙට් උනේ. කොහොම හරි ඒ විදිහට ඒක කරලා අනිවාර්යෙන් බලන්න මේ ඒකේ මාකින් තියෙනවනේ. මාකින් ඔයාලට මේ දැන් ටෙලිග්‍රෑම් වල තියෙනවා. අර ඕන කියන්නේ ඔයාලට ඒක PDF වලින් විදිහට හරි නැත්නම් පොත් තියෙනවනේ ඒ වගේ හරි හොයා ගන්න පුළුවන්. ඒක අරගෙන ඒ ලියපු පේපර්ස් අනිවාර්යෙන් බලන්න. කියන හරි වැරදි බලන්න, අඩුපාඩු හදාගන්න. ඒ ටික කරොත් ඒ දෙවෙනි ස්ට්‍රක්චර් ඩිසයින් ගැන කිව්වේ ඒ වගේමයි. කියන්නේ තාපයෙන් යන ස්ට්‍රක්චර් ඩිසයින් එකත් අනිවාර්යෙන් අවුරුදු 10ක 15ක කරවතින් අනිවාර්යෙන් ඊළඟ කියලා ලකුණු ටික ගන්න පුළුවන්. මොකද එකම ප්‍රැක්ටිකල්ස් ටික තියෙන ළමයි, يعني මේක කරපු ළමයි දන්නවා. එකම ටික තියෙන එකින්ද ඒ ලකුණු ටික ගන්න පුළුවන්. ධාරා විද්‍යුතයෙන් එන එකත් ඒ විදිහමයි. යාන්ත්‍ර විද්‍යාවටත් දැන් ගොඩක් දුරට ඒ වගේ සමහරලාට වෙනස් කිරීම කරනවා. හැබැයි ගොඩක් වෙලාවට එකම ටික එන්නේ. ඒකින්ද ස්ට්‍රක්චර් يعني ඔයාලට ගන්න පුළුවන් ලකුණු මගේ අරගන්න එපා. يعني ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු ටික ගන්න. මොකද අමාරුවෙන් එක ලකුණක් ගත්තත් ලේසියෙන් ලකුණක් ගත්තත් ඒක ලකුණක් නේ. ඒකට ඒකින්ද ඔයාලට ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න මේ ටාගට් කරන්න. ඒ වගේම MCQ නම් කරන්න අනිවාර්යෙන් පාස් පේපර්ස්. ඒ ටික තමයි ෆිසික්ස් වලට නම් ඔයාලට කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා අහපුවට උත්තර හම්බුණා කියලා. තව මොනා හරි තියෙනවා නම් නංගිලා මලියලා දාලා තියන්න.